ඔක්කොම කලින් සැලසුම් කරලා තිබුණා. මන්ත්‍රීවරු 75 දෙනෙක් පවුල් පිටින් ගෙවල් ඇතුලේ හිර කරලා මරලා දාන සැලසුම තමයි තිබුණේ. Emami 7 oils in 1. Aloe vera strong inside, set outside. ගිනි තැබීමට ලක් වූ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ නිවසේ සිට දේශපාලන කටයුතු ඇරඹීමේ උත්සවයක් අද පැවැත්ුණා. පසුගිය මැයි 9 වනදා දඹදෙනිය මහරච්චි මුල්ල නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඒ සියලුම දෙනාට අලව්වේ ස්ථානාධිපතිතුමාට මං කිව්වා අද ප්‍රශ්නයක් වෙනවා කරුණා කරලා ආරක්ෂාව දාන්න. නමුත් ඒ අයට ආරක්ෂාව දෙන්න බැරි වුණා. එතකොටවත් OIC ඇවිල්ලා හිටියේ නැහැ මෙතෙන්ට. දෙකේ ඉඳන් කීවි. ඒ ඔක්කොම කලින් සැලසුම් කරලා තිබුණා. මන්ත්‍රීවරු 75 දෙනෙක් පවුල් පිටින් ගෙවල් ඇතුලේ හිර කරලා මරලා දාන සැලසුම තමයි තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණේ දඹදෙනිය ආසනයේ සංවිධායක කියන කෙනා ඒ අයට අප දෙන්න ඇවිල්ලා හිටියා. මේ වැරදි කරපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ? එයාලගේ ජීවිතය ඉවරයි. බරපතල අපරාධයකට ඒ දරුවෝ තරුණයෝ අසු වුණා. රාජ්‍ය දේපල විනාශ කරලා තියෙනවා. දැන් නඩු දාන්නේ කවුද? නීතිපති. මහාධිකරණයේ අහන්නේ. ලේසි වෙන්නේ නැහැ. දැන් ජනාධිපති ඡන්දය ආවා. මං අපේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන කීප දෙනෙකුටම කතා කරලා ඇහුවා. මේ වෙලාවේ රට කාට බාර දුන්නොත් හොඳයිද කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට පට්ට යනකම් බයිනාය පවා කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට තමයි මේ වෙලාවේ රට යමක් කරන්න පුළුවන් වෙන්නම් කරන්න පුළුවන් වෙන්න කියලා කිව්වා. දැන් ක්‍රමානුකූලව රට යහපත් පැත්තට හැරෙමින් ඉන්නවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග